හරි එතකොට අපි නෝට් එකට යන්න කලින් මම මේක කෙටියෙන් කතා කරනවා. එතකොට ඔයාලගේ ඔළුවේ යම්කි ID එකක් තියෙනවා. එතකොට ඒක මත පදනම් කරගෙන මම සිද්ධාන්ත කතා කරන්න ගන්නවා. තව ටිකක් ගැඹුරේ. හරි මේකද මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය. දැන් අපි HNO3 ගිහුවොත් හයිඩ්‍රජන් තියෙනවා, නයිට්‍රජන් එක තියෙනවා, ඔක්සිජන් එක තියෙනවානේ. එතකොට මෙන්න මේකද නයිට්‍රජන් ආදී කොටස් ටික ලබා ගන්න, හයිඩ්‍රජන් එක සහ නයිට්‍රජන් එක ලබා ගන්න ඇමෝනියා වලේ. අපි කලින් කතා කරා ඇමෝනියා නිෂ්පාදනය කරේ හේබ ක්‍රමය. එන්නේ මතකද? හේබ ක්‍රමයේදී හයිඩ්‍රජන් එක සහ ඊළඟට හයිඩ්‍රජන් අපි ගත්තා නැප්තා හැම එහෙම නැත්නම් භූමි වායුව වගේ තමයි අපි හයිඩ්‍රජන් එක ලබා ගත්තේ. ඊළඟට නයිට්‍රජන් එක ලබා ගත්තා ද්‍රව වාතය භාගික ආසනය කරලා. ඉතින් ඒ ක්‍රමය හේබ ක්‍රමය පාවිච්චි කරලා ඇමෝනියා හදාගත්තා. ඒ ඇමෝනියා කොන්නේ HNO3 සඳහා දැන් පාවිච්චි කරනවා. ඒත් එක්කම අපිට මේකේ ඕන වෙනවා වායු ගෝලීය වාතය වරනවා, ඒක ඔක්සිජන් එක සහ ජලය ඕනේ වෙනවා. දාගන්න අමුද්‍රව්‍ය මේ තුන ලියා ගන්න. හරි එතකොට මේ දැන් අපි ඇත්තරම දැන් ප්‍රධාන කර්මාන්තරික වෙඩික විතරනේ තියෙන්නේ. කියන්නේ S ගුණයේ කර්මාන්ත, P ගුණයේ සහ D ගුණයේ කර්මාන්ත. ඔය ගුණ ටිකේ කර්මාන්ත වලින් අනිවාර්යෙන් එක්සෑම වෙලා ලකුණු ගොඩාක් හම් වෙනවා. අනිවාර්යෙන් රචන හැකට ඔය කොටස් වලින් එක කර්මාන්තයක් දෙකක් තුනක් විතර පාවිච්චි කරනවා. ගොඩක් දැන් නම් ඉස්සර වගේ නෙමෙයි, ඔක්කොම කලවම් කරලා එකක් මිස් කරපු එකක් ඉන්නේ. බලමු අපි දැන් තව දවස් කීපෙකින් ඔයාලට කලින් එක්සෑම එකේ ළමයි ලියන එක හම් වෙනවානේ. හරි එතකොට මේකෙදි මම මුලින්ම කියලා දෙන්නම් මේකෙදි සරලවම සිද්ධ කරන්නේ මොකද්ද කියලා. මුලින්ම කරන වැඩේ තමයි අපි හේබ ක්‍රමයෙන් ගන්න ඇමෝනියා එක තියෙන්නේ. හරි මෙන්න මේ හේබ ක්‍රමයෙන් ගන්න ඇමෝනියා වායුව ඔක්සිජන් වායුවත් එක්ක එකතු කරවන්න හදනවා. එතනදී අපි පාවිච්චි කරනවා පීඩණය, වායුගෝල පීඩණය 1.9ක් වගේ අතර ATM ප්‍රමාණයක්, ටෙම්පරේජ් එක 800ත් 850ත් අතර තියෙනවා, සහ මෙතනදී අපි ප්ලැටිනම් රෝඩියන් උප්පේරක තට්ටු හරහා තමයි යවන්නේ. පැහැදිලිද? ඇමෝනියා සහ O2 වායුව මෙන්න මේ කියන පීඩන තත්වයන් සහ මේ කියන උෂ්ණත්ව තත්වයන් යටතේදී ප්ලැටිනම් රෝඩියන් උප්පේරක තට්ටු හරහා යවනකොට අපට එතනින් NO වායුව ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? NO වායුව ලබා ගන්න පුළුවන්. එතන ඉදිරි සමීකරණය 4යි ඇමෝනියා ගෑස් දන 5යි O2 ගෑස් වලින් ගන්න පුළුවන්. 4යි NO ගෑස් දන 6යි H2O ගෑස්. එතකොට මේවා කෙලින්ම අනුකතායක පාඩම් වල තියෙන්න ඕනේ. මෙන්න මේ ලබාගත්ත NO එක අපි ලබා ගත්තට පස්සේ මිශ්‍රණය ටික ටික සීතල කරන්න ගන්නවා. දැන් මේක මේ අපි යම්කි ප්‍රතික්‍රියා ඒකකයක් තුල තමයි කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ටික ටික, ඒ කියන්නේ මුලින්ම ඇමෝනියා O2 එක ප්‍රතික්‍රියා කරා, ඒ ලබාගත්ත NO එක උෂ්ණත්වය අඩු කරන 150°C විතර මිශ්‍රණය කූල් කරාට පස්සේ තව ටිකක් මේක O2 එක ප්‍රතික්‍රියා කරන්න ප්‍රවණතාවය වැඩි වෙනවා. එතකොට මේ NO එක තව ටිකක් O2 එක ඔක්සිකරණය වෙලා NO2 වායුව ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? 2NO ගෑස් දන O2 ගෑස් වලින් ගන්න පුළුවන් 2NO2 ගෑස් එක. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඔක්සිකරණ කුටීරිය තුලදී. ඒ ඔක්සිකරණ කුටීරිය තුලදී හැදිච්ච NO2 ගෑස් එක නයිට්‍රජන් ඩයොක්සයිඩ් එක ජලයත් එක්ක එකතු කරවනවා ATM 5ක් 10ක් වගේ අතර තියෙන පීඩනයකදී. මේක සිද්ධ කරන්න අවශෝෂණ කුටීරිය තුලදී. එතරම්දී 4NO2 ගෑස් 2H2 ගෑස් ප්ලස් O2 ගෑස් වලින් ගන්න පුළුවන් 4NO3 එක්වස් එක. සාමාන්‍ය 96% විතර සංසුද්ධතාවකින් අපිට නයිට්‍රික් අම්ලය ලබා ගන්න පුළුවන්. ගොඩක් හොඳයි මේ මට්ටම. සමහර කර්මාන්ත තියෙනවා අපිට එච්චර හොඳ මට්ටමක සංසුද්ධතාවයක් ගන්න බැරි වෙච්ච අවස්ථා. නමුත් මෙතනදී මේ ඔස්වල් ක්‍රමය ගොඩක් හොඳයි HNO3 නිෂ්පාදනය සඳහා. ඒතර HNO3 හදාන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒතර මේක ගොඩක් හොඳ කර්මාන්තයක් විදිහට HNO3 නිෂ්පාදනය කරනකොට. හරි අපි මුලින්ම මේකේ චාට් එක දාගනිමු. හරි මෙන්න මේ ටික සටහන් කරගන්න. ওই චාට් එක කොහොමද දාගන්න? දැන් නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ ලොකු මේ තීර පාටයක් නැහැ මේක. අපිට තව ඩියලක මේක ඉවර කරන්න පුළුවන්. අද දවසේ අපි ප්‍රධාන වශයෙන් අනිවාර්යෙන් යකඩ කර්මාන්තය කරන්න ඕනේ. එතකොට කර්මාන්ත පාඩමින් කර්මාන්ත කොටසෙන් විතර ගොඩාක් ඉවරයි. අනිත් දවසේ අපිට කර්මාන්ත පාඩම කර්මාන්ත කොටස විතරක් අවසන් කරන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න දෙනවා පොලිමර්ස්ට් එක. ඒ කියන්නේ ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තය. ඒත් එක්කම ශාක ද්‍රව්‍ය වල කර්මාන්ත, තෙල් වර්ග ගැන හැම කතා කරන්න දෙනවා. ජෛව ඩීසල්,
අනම්මනං ඒ සෙට් එක කතා කරලා පස්සේ එතකොට කර්මාන්ත කොටස අවසන් කරන්න පුළුවන්. ඊටකට අපිට එන්න පුළුවන් පරිසර දූෂණේ පැත්තට. ඒකත් දවස් 3ක් වගේ ඇතුළත ඉවර කරන්න පුළුවන්. ඒක සම්පූර්ණ පාඩම දවස් සාමාන්‍යයෙන් අපිට 7කින් වගේ ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ බහුවර පාට් එක මම විවරණය කරන්න පටන් ගන්නවා. ඒක ඔයාලත් ඉන්න ගමන් හිමින් හිමින් කරන්න බහුවර ලොකු ටියුට් එකක් දීලා තියෙනවා. ප්‍රින්ට් අවුට් එක අරගෙන ඉවරලා ඒක හදාගෙන යන්න. ලබන මාසෙ මේකේ රචනා පාට් එකට දාලා ටියුට් එක දෙනවා. ඒකේ අලුත් රචනා, එක්සෑම් රචනා, ඒ වගේ සෙට් එකම තියෙනවා. හරි, ওই chart එක දාන්න. දොර මේක හොඳට පාඩම් කරලා දාගන්න. මේක ෂෝට් නෝට් එකක් වගේ තමයි තියෙන්නේ. අර ලොකු නෝට් එක පාඩම් කරලා ඒකෙන් අපිට සිද්ධාන්ත කාරණා ගන්න පුළුවන්. නමුත් මේකට අගාලා මේ අයිඩියා එකක් ගන්න පුළුවන් නේද? එක්සෑම් එකට කලින් දවසේම පාඩම් කරන්න ගොඩක් හොඳ මේ ෂෝට් නෝට් එකක් ඔය හදාගෙන යන්න. ඒක සම්පූර්ණ කරුණු නැති වුණාට වැදගත් කරුණු වලින් ඔක්කොම වගේ හරි එන්න තීර පාටකට මේක දාගන්න. ඔක්සිකරණ කුටීරය සහ අවශෝෂණ කුටීරය මම ඒකගේ වෙන්නන්න. එතකොට ටික හරි මේක බලා ගන්න. මෙතන තියෙන උෂ්ණත්ව වෙනස් වෙන ආකාරයන් තියෙනවා, උත්පේරක තියෙනවා. දැන් අපි සමහර යෝගෙ තිබුණා උත්පේරක වර්ධක හිම තිබුණා. ඒතර පීඩන පරාසයන් තියෙනවා නේද? ඒව හොඳට ඔළුවේ දාගන්න. ආයෙ එතන ගිහලා කණා ලියන්න බෑ. කෙලින්ම මේක පාඩම් කරලා තියාගන්න ඕනේ. එතකොට එතන ගිහිල්ලා කල්පනා කරලා බලලා ලියන්න දේවල් එනවා අඩුයි ප්‍රශ්නෙකදී. ගොඩක් වෙලාවට ඔයාලා පාඩම් කරලා ඒකෙම තමයි ලියන්න තියෙන්නේ. හරි එන මේක තිර පාටකට නයිට්‍රිකම් නිෂ්පාදනයේ ඔස්වර්ල් ක්‍රමය. කියන මේ සඳහා ඇමෝනියා වායුව වායුගෝලීය වාතය හා ජලය අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවලු. ඇමෝනියා හා ඔක්සිජන් වායුව අතර ප්‍රතික්‍රියාවෙන් ලබා ගන්නා NO2 වායුව ජලය සමග ප්‍රතික්‍රියා කරවා HNO3 හදන කතාවක් තමයි කියන්නේ. ඒතකොට අපි ලියපු ඉක්වේෂන් එක තමයි මේ තියෙන්නේ. මුලින්ම වෙන්නේ මොකද්ද? 4 ඇමෝනියා ගෑස් එක O2 ගෑස් එකත් එකතු වෙලා NO ගෑස් එක හැදුණා නේද? ඔයාලට මතකද ඒක? මේක රත් කරලා අපි එතනදී ඒක ඩෙල්ටා H තීටා ඍණ එකක් ඉන්න නේද? තාවපදායක රියැක්ෂන් එකක් සිද්ධ වෙන්නේ. ඔයාලා ලියපු සමීකරණ ගාම උන්න ලියා ගන්න. මවුලට කිලෝ ජූල් ඍණ 907යි. මවුලට කිලෝ ජූල් ඍණ 907යි. අර ලියපු chart එක ලියා ගන්න. එතකොට මෙන්න මේ ලබාගත්ත NO එක මොකද්ද වෙන්නේ? ඔක්සිජන් එක තව ටිකක් රියැක්ට් වෙන්න ඇරලා ඉවරලා එතනින් NO2 ගෑස් එක ලබා ගන්නවා. එතනදි තාවපදායක රියැක්ෂන් එකක් සිද්ධ වෙන්නේ. මවුලට කිලෝ ජූල් ඍණ 114ක තාපයක් පිට වෙනවා. මේ ලබාගත්ත NO2 එක මොකද කරන්නේ? එයා NO2 ගෑස් එක ජලයත් එක්ක එකතු වෙලා HNO3 ඒක්වස් එක සහ NO වායුව හදා ගන්න පුළුවන්. ආයේ මේ හැදිච්ච NO ගෑස් එක O2ත් එක්ක එකතු වෙලා NO2 හැදෙනවා. අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මේ ලබාගත් NO2 එක ජලයේදී අපි ඍජුවම HNO3 හදාන එකතු කරන්නේ නැහැ. ජලයේ කලින්ම එකතු කරන්නේ නැහැ. මේක දාන්නේ අපි O2 තියද්දි. වාතයත් එක්කම තමයි ජලය දාන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. එතනදී 4 NO2 ගෑස් දාන 2 H2 ගෑස් දාන O2 ගෑස් වලින් ගන්න පුළුවන් 4 HNO3 ඒක්වස් එක. පැහැදිලිද? හරි සමීකරණ මෙතන තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. මේ පහට අංගාලා ලියා ගන්න. කලින් අපි ලිව්වා නමුත් ටංගාලා පොල් ලියා ගන්න. හරි මේ සමීකරණ පහට අංගාලා ලියා ගන්න. භෞතික අවස්ථා අනිවාර්යෙන් දාන්න ඕනේ.
හරි ඊළඟට මේ 15 වුණ දිනන ලස්සන රූපයක් තියෙනවා. ඔලගේ නෝට් එකක් තියෙනවා. හරි මෙතනදී අපි මුලින්ම වම් පැත්තෙන් කරනවා මේදී ප්ලැටිනම් රෝඩියම් උත්පේරක තියෙන මෙන්න මේ උත්පේරක කුටීරය තියෙන්නේ. මේකට අපි ඇමෝනියා එකකට වාතය 8ක පරිමාවකින් තමයි වන්නේ. පැහැදිලිද? ඒකටත් හේතුවක් තියෙනවා. වාතය අපි 8ක් දැම්මට දැන් අපි දන්නවා වාතයේ 100ට 70 ගණක් විතර නයිට්‍රජන් එක තියද්දි 120 ගණක් තමයි O2 එක තියෙන්නේ නේද? එතකොට වායුව එක කොටස් එකක් තුල O2 එකක්ම නැහැ නේද? ඒකෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන 121ක් විතර තමයි O2 තියෙන්නේ. එහෙනම් අපි ටිකක් O2 වැඩිපුර එවන්න ඕනේ. හැබැයි ඕනට වඩා ඇමෝනියාවත් O2වත් වැඩිපුර එවන්න හොඳ නැහැ. එතනදි වෙන වැඩේ මෙන්න මේ ප්ලැටිනම් උත්පේරක පෘෂ්ඨ. යකඩ තහඩුවක් වගේ තමයි ප්ලැටිනම් උත්පේරක පෘෂ්ඨ තියෙන්නේ. ඒ තහඩුව තුල තමයි ඇමෝනියා වායුව සහ O2 වායුව බැඳිලා අපි ඕකට කියන අධිශෝෂණයක් කියලා චාලක රසායන කතා කරනවා. ඉතින් මෙන්න මේ ඇමෝනියා වායුව සහ O2 වායුව එයාලගේ හරි අනුපාතය තුලදී ගැටුණාට පස්සේ තමයි එතනින් NO වායුව ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපේ ඇමෝනියා හරි O2 හරි වැඩිපුර දැම්මොත් එහෙම වෙන්නේ ප්‍රතික්‍රියා නොකරන අර වැඩිපුර දාපු අණු ප්‍රමාණය මේ ප්ලැටිනම් තහඩුව පුරා පැතිරෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? උත්ප්‍රේරක පෘෂ්ඨයේ වර්ගඵලයේ අඩු වෙන්න ගන්නවා නේද? එහෙනම් අපි හරි බොහොම සීරු මාරුවෙන් තමයි ප්‍රතික්‍රියකට යවන්න ඕනේ නැත්තේ. ඒ ලබාගත්ත NO ගෑස් එක මොකද වෙන්නේ? ඉදිරියට ඔක්සිකරණ කුටීරිය තුලදී 2NO දන O2 ගෑස් වලින් 2NO2 ගෑස් එක ලබා ගන්න පුළුවන්. පහැදිලිද? ඔක්සිකරණ කුටීරියද ලෝටුත් එක ප්‍රතික්‍රියා වෙනවා. ඊළඟට මේ ලැබෙන NO2 ගෑස් එක මොකද වෙන්නේ? මෙන්න මේ අවශෝෂණ කුටීරිය තුලදී ඉහලින් ජලය වෙනවා. එතකොට මේක එන්නේ ක්වාර්ට්ස් කියන මෙන්න මේ ප්‍රතික්‍රියන සාමාන්‍ය බොහොම අප කියන ප්‍රතික්‍රියා නොකරන ද්‍රව්‍යයක් තියෙන්නේ. මෙන්න මේ ද්‍රව්‍ය හරහා එනවා. එතකොට NO2 වායුව උඩේ ඉඳලා sorry ඒක පහළ ඉඳලා උහිලට ගමන් කරනවා. ජලය ඉහළ ඉඳලා පහළට ගමන් කරනවා නේද? ඉතින් මෙතනින් ප්‍රතිප්‍රවාහ මූලධර්මයම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක එතනදී දෙන ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් අම්ලය ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? මේක තමයි සරලව සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට මේ අන්න මෙන්න මෙතන තියෙනවා දූවිලි හා ජල වාෂ්පීවත් කළ වායුගෝලීය වාතය යොදාගෙන ඇමෝනියා ඔක්සිකරණය කරනවා. එතකොට දැන් අපි ඇමෝනියා ඔක්සිකරණය කරනකොට ඇමෝනියා දන O2 වලින් තමයි NO වායුව ලබාගත්තේ. අපි එතකොට වායුගෝලීය වාතය තමයි පාවිච්චි කරේ O2 එක විදිහට නේද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සංශුද්ධ O2 නෙමෙයි. එතකොට දූවිලි ඊළඟට ජල වාෂ්පෝගේ දේවල් අයින් කරලා තමයි වායුගෝලීය වාතයෙන් අපි O2 මේකට එකතු කරවන්න ඕනේ. එතකොට සාමාන්‍ය වාත පරිමාව අනුව හයිලයිට් කරගන්න N2 වායුව 78ක් O2 වායුව 121ක් ඒක හයිලයිට් කරන්න ඕනේ. ඊළඟ කාරණා ටික හයිලයිට් කරගමු. ඊළඟට අවශ්‍ය ඔක්සිජන් වායු ප්‍රමාණය අන්තර්ගත වායුගෝලීය වාති පරිමාවක් ප්‍රතික්‍රියා කුරීඩට පොම්ප කරනවා නේද? ඊළඟට මොකක්ද වෙන්නේ? මෙන්න මේ ඇමෝනියා පරිමා ඒකක සඳහා වායුගෝලීය වාත පරිමා ඒකක 9ක් 12ක් වගේ පරාසයක තියාගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ ඇමෝනියා එක අණුවක් සඳහා වායුගෝලීය වාතය 9ක් 12ක් වගේ අතර ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. ඒකම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි O2 තියෙන්නේ නේද? ඒක 9ක් 10ක් වගේ ටිකක් වැඩිපුර වායුගෝලීය ලබා දෙන්න ඕනේ නැත්නම් වායුගෝලීය වාතය තුළදී O2 බොහොම පොඩි ප්‍රමාණයක් එක්කහපව ඇමෝනියා ප්‍රතික්‍රියා කරලා ඔක්සිකරණය සිද්ධ වෙනවා. මෙන්න මේ හයිලයිට් කරගන්න වායුගෝලීය වාත ඒකක 9ක් 12ක් කියන එක. හරි. එතනදී දැන් ඔක්සිකරණය වෙනකොට උෂ්ණත්වය 800ත් 850ත් වගේ අතර තියෙන්න ඕනේ. විභාගෙට මෙයා ඕන වෙනවා. ඉහළ උෂ්ණත්ව පරාසයක 800ත් 850ත් වගේ අතර ප්‍රමාණයක් පවත්වා ගන්නවා කියලා කියනවා. මේ තත්ත්වයට තේදී NO වායුව 97ක් විතර උනා ලබා ගන්න පුළුවන් කියලා කියනවා. ඒක ගොඩක් හොඳ ප්‍රවණතාවයක්. 100ක්ම නෙමෙයි 97ක් විතර අපිට මේ ඇමෝනියා සහ O2 දහනය කර දෙන ප්‍රතික්‍රියා කරනකොට පස්සේ ඔක්සිකරණයෙන් NO ගන්න පුළුවන් 97ක් විතර. ඇමෝනියා සාන්ද්‍රය වැඩි වුවොත් ඔන්න මේක පිපිරෙන්න පුළුවන්. හයිලයිට් කරගන්න. ඇමෝනියා සාන්ද්‍රය වැඩි වුවොත් මේක පිපිරෙන්න පුළුවන්. අපේ අර මේ ප්‍රතික්‍රියා කුටීරේ. එනිසා ඇමෝනියා හා වායුගෝලීය වාතයේ පරිමාණ අනුපාතයේ නිසලස පවත්වා ගැනීම වැදගත් කියලා කියනවා. පැහැදිලිද? ඇමෝනියා වැඩි දැම්මොත් පිපිරෙන්න බලනවා. ඒ දෙකම මේකෙදි වායුගෝලීය වාතය උනට වඩා වැඩි කර දැම්මොත් එහෙම අපේ තියෙන අර ප්ලැටිනම් උත්පේරක පෘෂ්ඨ වර්ගඵලය අඩු කරන්න උත්සාහ කරනවා. ප්‍රතික්‍රියා නොකරන වායු වෙන ප්‍රමාණයක් ඉතිරි වෙනවා. එනිසා ඇමෝනියා හා වායුගෝලීය වාතය පරිමාණ අනුපාතය නිසලස පවත්වා ගැනීම වැදගත් කියලා කියනවා. මේ වායු මිශ්‍රණය ප්ලැටිනම් රෝඩියම් උත්පේරක හරහා පීඩනයක් යටතේ ගමන් කළ විට NO බවට පත් වේ. මේ NO වායුව සෙල්සියස් අංශය 150ක් තෙක් සිසිල් කරනවා. දැන් අපේ දැන් NO හැදෙනකොට ටෙම්පරේචර් එක තියෙන 800 850ත් වගේ අතර ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට අපි NO වායුව නැවත වරක් අපේ 150 දෙතර මේක කූල් කරන්න ඕනේ. උෂ්ණත්වය සෙල්සියස් අංශය 150කට පත් වුට NO වායුව තවදුරටත් NO2 බවට ඔක්සිකරණය වීම ඔක්සිකරණ කුටීරය තුළ සිද්ධ වෙනවා. අවශෝෂණ කුටීරය තුළදී අන්තිම ප්‍රොසෙස් එකේදී ජලය හා NO2 වායු ප්‍රතික්‍රියා කිරීම ඉඩ සලසනවා කියලා කියනවා. එහිදී ප්‍රතිප්‍රවාහ මූලධර්මයක් නේද? ජලයේ ඉහළ ඉඳලා පහළට වෙනවා, NO2 වායුව පහළ ඉඳලා ඉහළට ගමන් කරනවා. ප්‍රතිප්‍රවාහ මූලධර්ම යනවා ජලය හා NO2 වායු ප්‍රතික්‍රියා වීම ඉඩ සලස්වා ඇතුළු ඔක්සිජන් වායු සහිත NO2 වායු මිශ්‍රණය
අන්න හයිලයිට් කරගන්න 5ක් 10ක් ATM පීඩනයක් පවතන පරිදි අවශෝෂණ කුටීරයට පොම්බ කරනවා. එතකොට NO2 විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න අවශෝෂණ කුටීරයේද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කිරීම සඳහා NO2 විතරක් නෙමෙයි වන්නේ ඒකෙදි ඔක්සිජන් වායුවක් මික්ස් වෙච්ච එකක් තමයි වන්නේ. තේරුණාද? ඔක්සිජන් වායුව සහ NO2 වායු මිශ්‍රණය අපේ අවශෝෂණ කුටීරය තුලදී 5ක් 10ක් වගේ ATM පීඩනයක් අඩතේ තමයි අවශෝෂණ කුටීරයට එවලා තියෙන්නේ. අවශෝෂණ කුලනදී රසායනික අක්‍රිය ද්‍රවලින් අර ක්වාට්ස් වගේ දේවල් වලින් අසුර ඇති නිසා ජලය හා NO2 ප්‍රතික්‍රියා කිරීමේ ඇති ඉඩකඩ වැඩි වෙලා තියෙනවා. වර්ගඵලයේ වැඩි කරලා තියෙනවා. අවසාන වශයෙන් සිට 96 විතර ඵලදාවක් HNO3 ලබා ගන්න පුළුවන් කියලා කියනවා. හරි. ඊළඟට හයිලයිට් කරගන්න නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන. නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන තියෙනවා. පළවෙනි එක පොහොර සහ පුපුරන ද්‍රව්‍ය සෑදීම. පොහොර හදන HNO3 ගන්නවා, ඇමෝනියා හැමත් ගන්නවා. පුපුරන ද්‍රව්‍ය සෑදීම සඳහා නයිට්‍රික් අම්ලය ලබා ගන්නවා. TV එකෙන් මෙතනම කියලා මහලේදී. ඒක හයිලයිට් කරගන්න. අංක දෙක කර්මාන්ත සඳහා අවශ්‍ය වන නයිට්‍රේට් සෑදීම. පොටසයන් නයිට්‍රේට් වෙඩි බෙහෙත් නිෂ්පාදන සඳහා පාවිච්චි කරනවා. ඊළඟට සිරු නයිට්‍රේට් එක ඡායරූප කර්මාන්ත සඳහා පාවිච්චි කරනවා. දැන් නම් ඒක පාවිච්චි කරන්නේ නැහැ සිරු නයිට්‍රේට් එහෙම. ඊළඟට අංක තුන රාජාම්ලයේ නිපදවීම සඳහා මේ රාජාම්ලය තුල එක එක මිශ්‍රණයක් තියෙනවා. එතකොට මෙන්න මේ ගොඩාක් සරයි මේක. ඒකට පුළුවන් ගොඩාක් ලෝහ වර්ග දිය කරන්න හැම පුළුවන්. ඊළඟට අංක හතර ලෝහ පෑසීමේදී පෘෂ්ඨය පිරිසුදු කිරීම සඳහා. ඉස්සර කාලේ කියනවා ගිනි වතුර කියලා කියනවා. ලෝහ පෘෂ්ඨ පාදිකන අපි දැන් බෞද්ධයේ මොනවාරි සර්කිට් එකක් පාස් කරනකොට එතනදී හදන ඔක්සයිඩ් එක අයින් කරන්න සහ ඒක ක්ලීන් කරගන්න HNO3 පාවිච්චි කරනවා. 1 2 3 4 4ක් තියෙනවා. ඔන්න හොඳ ප්‍රයෝජන හතරක් දාලා තියෙනවා. තව ප්‍රයෝජන ඕනේ තරම් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔය ටික විතරක් හයිලයිට් කරගන්න සහ එක්සෑම් එකට ලියනකොට මේ හතර හැර වෙනේව ලියන්න උත්සාහ කරන්න එපා. බැරි මොනොත් ලියන්න අමතකුනොත් එහෙම නැත්තම් මේ හතර විතරක් ලියන්න. හරි, ඒ ටික හයිලයිට් කරගන්න. අපිට ඉස්සර තිබුණා පොහොර නිෂ්පාදනය හැම තිබුණා. ඒව දැන් අයින් කරලා තියෙන්නේ. තව ඕන වට ලියා ගන්න පුළුවන් ඉන්නේ NO3 සෝඩියම් නයිට්‍රේට් වගේ දේවල් එහෙම මේ ආහාර පරිරක්ෂණය සඳහා ඒවා පාවිච්චි කරනවා. ඉන්නේ NO3 ආහාර පරිරක්ෂණය සඳහා සොසේජස් වගේ දේවල් එහෙම අදනකොට පාවිච්චි කරනවා. ඔයාලගේ නෝට් එකේ මතන ලියා ගන්න ඉන්නේ NO3 සෝඩියම් නයිට්‍රේට් එක දාලා ඉස්සරහ ලියා ගන්න. මස්වැනි ආහාර ඉන්නේ NO3 දාලා ලියා ගන්න. මස්වැනි ආහාර පරිරක්ෂණය සඳහා සොසේජස් වගේ දේවල් එහෙම අදනකොට දානවා. ඒ වගේ අර මස් වගේ දේවල් එහෙම ටක් ගන්න නරක වෙනවානේ. එතකොට ඒවට පරිරක්ෂණය සඳහා කල් තියා ගන්න පුළුවන් වෙන දේවල් විදිහට මේවා පාවිච්චි කරනවා. මස් වැනි ද්‍රව්‍ය පරිරක්ෂණය සඳහා අතරම පොහොර සහ පුපුරන ද්‍රව්‍ය එහෙම හදනකොට අපිට ඕනේ වෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට් එක. ඒ කියන්නේ NH4NO3. මෙන්න මේක තමයි ඕනේ. එතකොට යා හදන තමයි HNO3 එක පාවිච්චි කරන්නේ. ඕන එතන වරහණ තුල දාගන්න NH4NO3 පොහොර ඊළඟ පුපුරන ද්‍රව්‍ය එහෙම හදනකොට NH4NO3 තමයි හදන්න ඕනේ. ඒකෙන් තමයි තියා හදන්න තමයි ඇමෝනියා අපේ ඔසෝල් ක්‍රමයෙන් ගත්ත HNO3 පාවිච්චි කරන්නේ.